දීර්ඝ ඉතිහාසයක් තිස්සේ රැකගෙන එන ශ්‍රී ලාංකික සටන් ක්‍රමය. One sentence, it's a way of life. It's not only a martial art, it's a way of life. दीर्घ इतिहास श्याम रटकमें सटंक्रम असल इंडिया दीर्घ इतिहास सटंक्रम तीन कल इवे चीन तीन ऊसु इवे दीर्घ इतिहास हेम रटकम यह आवेदन सटंक्रम तीन इवे श्रीलंका आदिमान अंग सटं पुराण වෙරළබඩ වැලි කඳු වලින් උතුරේ වයඹේ අග්නිදිග ලංකාවේ මේ විදිය නිදි කීපයක් ලැබිලා තියෙනවා රත්පස් කඳු උදුරවලේ වාගේ නැත්නම් මූංගල වාගේ ඒ ස්ථාන වලින් අපිට කල්දීන කරන්න කියලා තියෙනවා මේ ශාස්ත්‍රීය කැණීම් වලින් මානවයෝ ඊටි බවට අවුරුදු 1500කට පෙර එක විදි තෝගය අපි තක්සේරු කරලා තියෙනවා लक्ष तुनाला लक्ष पहाक्ष मेथिक अभिभूमिंग विश्वास आदिवासी
අපගේ ජන ප්‍රවාද අනුව මේ විටවුරු 36 දාකට ඉස්සර මහා සම්මත මඩු කියලා රජ කෙනෙක් ඉඳලා තියෙනවා. රජුරුවන් තෝරගෙන තියෙන එයාගේ සටන් ක්‍රම දක්ෂතාවය නිසා. එතකොට ඒ රජුරුවන්ගේ කාලේ සටන් ක්‍රම කෝටු කෝණු කළා තියෙනවා. මොකද අනිව ගොවිගම තමයි ප්‍රධාන ජීවි වෘත්තිය. ඊට අමතරව සටන් ක්‍රම තුනලා තියෙනවා. මොකද මේ කුලම් එකම ජාතිය වුණත් මේ ඇති වෙන කැරලි කෝලහල රණ්ඩු මේවා නැති කරගෙන. එතකොට මේ මහා සම්මත රජුරුවන් කාලේ ඉඳලා මේ සටන් ක්‍රමයේ දියුණු වෙලා ආවා. ඉන්පසු යකඩ තාක්ෂණයේ මේ රටට බිහිවුණු බවට කැලණි විශ්වවිද්‍යාලයේ පශ්චාත්පාදයේ පුරායක පශ්චාත්පාදයේ ආයතනයේ වැඩිහිටි කරපු කාර්යසභාවේ ඔප්පුලා තියෙනවා රංච මඩේ. ඒ කියන්නේ තිබු කැටිය කුලවලේ ආසන් තියෙන තිබු කැටිය ලැබිලා තියෙනවා පුරාණ සොහොන් වගේ. ඒ සොහොන් වල යකඩ තාක්ෂණයේ තිබුණු බවට ඔප්පුලා තියෙනවා කිසු පූර්ව 1950 राजधानी
විශ්වාසය තියෙනවා දැන් යක්ෂ ශිෂ්ටාචාරයෙන් දිනුනු කියලා නම් කියනවා ඉතිවක් පාවත අපි හොයාගෙන තියෙන මේ ඒ ශිෂ්ටාචාර මෙයාට ගැලපෙන ඇති හැබැයි ඉන් එහා කියတဲ့ දේ අපෙන් බලපු මේ ලිඛිත මොනවත් නැහැ නේ අහවල නාගව අහවල යක්ෂ ශිෂ්ටාචාර නැහැ මේ මන්න කියන යකඩ තාක්ෂණෙත් එක තමයි අත්තම ශිෂ්ටාචාරයේ ආරම්භය දෙන්නේ බකි වූවාගේ රත්මඩමේ ශිෂ්ටාචාරයේ ක්‍රිස්තුවර 1950 වලදී තියෙන්නේ හැබැයි අර සොහොම විතරයි තියෙන්නේ එතන ඇත්තම ශිෂ්ටාචාර තිබුණු වට සාධක තියෙන අනවරුයි පොඩි දැන් තියෙන පොළේ වට වැඩියක් තියෙනවා ආක්‍රමණ මුලින් නම් තිබිලා තියෙනවා ඒ කොයිතන නිසා මේ රට සර්බ විද්‍යාවේ හැමතැනින්ම පද ඒක ඒ මේ දැනගත් ලැබුණා ආක්‍රමණ වැඩි වුණා පද පේන විදිහට ඔව් සීසෙම කරන්නේ බෑ මොකද මේ රටේ තියෙන සර්බාවේ යන මේ ප්‍රකාර ගියාම ආක්‍රමණ වැඩි වුණා වක්වක් විද්‍යාවෙන් ආක්‍රමණ ඇති වුණා ඒ කියන්නේ තමයි ආක්‍රමණ ප්‍රධාන ආක්‍රමණ පටන් ගත්තා මොකද ඊට කලින් සතුන් දඩයම් කිරීමේ නෙවෙයි සිදුවුනේ අපේ රටේ සත්ව ඝනත්වය වර්ගීකරණයට ඉන්න සතුන් ප්‍රමාණය දඩයම් කරපු සත්ව ප්‍රමාණය ඉන්දියාවේ ඉන්න කැලෑවල සාමාන්‍යයෙන් ඉන්න සත්ව ඝනත්වයට අඩුයි ඉතින් මෙහාට එන්න හේතුව නැහැ තල්වෙලා මිනිස්සු ඇහැර මේ දඩයම් සරු නැහැ බෑ කොයි තැනින් සරු කොයි තැන හැකියාව ඇතුනේ යකඩ අවුද ඇතුලත් එක්ක මේ පොල් පොල ගස් කපන්නද මේ පොර හාන්නද ඒ හැකියාව ඇති උනේ අර යකතරස්නේ බිහුණන් පස්සේ කොයිතර බිහුණන් පස්සේ ආක්‍රමණ වැඩි වුණා මොකද මේ රට විකාශනක් සරුයි දැන් මේ වතුර තියෙනවා ඉන්දියා වතුර නෑ අපි වාගේ කෙරලා වේ අර ඒ ආක්‍රමණ එන්න එන්න වැඩි වුණා ඒකෙන් ආක්‍රමණ වැඩි වුණා කියන්නේ අපේ ආවේනිකත්වය අපේ අපි ලංකාවේ මිනිස්සු අපි ලාංකිකයෝ කියන මේ මතය එන්නෙන් තදුනේ හැංගීම. තද හතුරු එනකොට අපේ රට බේර ගන්න ඕන කියලා හැංගීම එන්නෙන් මේ වර්ධනය වුණා. ඉතින් ඒ ආක්‍රමණය අපේ සිංහල ජාතිය හැදුනේ මන්නම් කියන්නේ. ඒක මොකටද කියන්නේ? ලංකාවේ දීර්ඝ කාලයක් අවුරුදු 70ක් එක දිගට රජ කරන්නේ පණ්ඩුකාභය රජුරෝ පණ්ඩුකාභය රජුරේ කාලේ මේ සටන් ක්‍රමෙ හොදට දියුණුුණා එයා පොද එයා දැනගත්තා විදේශ ආක්‍රමණය වෙනවා දේශීය ආක්‍රමණය වෙනවා ඉතින් සටන් වුණු මැදිස්ථාන තියලා සටන් කලාව අරගෙන දියුණුවට අරන් ගියා ඊට පස්සේ ලොකු විශාල ආක්‍රමණයක් වෙනවා සොලි ආක්‍රමණය කෙලාරගේ ආක්‍රමණය කෙලාර ලංකාව අවුරුදු 40ක් එක දිගට පාලනය කරලා අල්ලගෙන කිසිම රජ කෙනෙක්ට උළුසන් දෙන්නේ ආගේ මේ රාජධානි අනුරාධපුරේ අනුරාධපුරේ පොළොන්නරුවේ ඔක්කොම අල්ලගෙන එය අවුරුදු 40ක් එක දිගට රාජ්‍ය පාලනය කරනවා. එතකොට දකුණේ මාගම කාවාතිස්ස රජුරුවන්ගේ පුතා දුඩුගැමුණු රජුරුව එයා ඊට පස්සේ තරුණ වියට පැමිණෙනවා. තරුණ වියනේ එයා සේනාවක එයාගේ තාත්තා සේනාව මේ දසමායෝධව රැකගෙන ඉන්නවා. දසමායෝධව කියන්නේ සාමාන්‍ය මිනිස්සු නමුත් ඒගොල්ලන්ට විශේෂ ශක්තියක් තිබුණා. ඒ වගේම මේ දසමායෝධය අපිට ඉන්නකොට එළාර රජුණට විසිමහායෝධය. මේ විසිමහායෝධයෝ මේ වගේම ශක්තිමත් මීට වඩා ශක්තිමත් ඒගොල්ලන් නමුත් අපිට එදත් මේ අංගම් සටන් ක්‍රමයේ ප්‍රයෝගී වුණා මේ විසිමහායෝධයන් නැති කරලා. එළාර දුටුගැමුණු රජුරන්ගේ දසමායෝධය මේ සටන් ශිල්පයේ දේශීය සටන් ක්‍රමයේ දැනගෙන හිටියා. ඒගොල්ලන්ට විසිමහායෝධයන් පරාජය කරාමට හැකි වුණේ මේ සටන් ක්‍රමය නිසා. කඩු සටන්, එතකොට මේ යගදා සටන්, ඒ වගේ විශාල ආයුධ වලින් කරන සටන් තිබුණා. හස්ති ශිල්පයේ, අශ්ව ශිල්පයේ, එතකොට අපි වේල සුමුල්ලා වේලා වගේ ඒගොල්ලන් අශ්වකට පිටිලි වේගින් ගියා අල්ලගන්න බැරි වෙන්නේ. එයා මේක සුමන අස්සයන් විරුවට ගිහිලා තියෙන එයාගේ ඔළුවේ තියෙන ජටාව ගලවගල විදුලි වේගය යනකොට එච්චර එයාට මේ සමබරතාවය තිබිලා තියෙනවා. විදේශ ආක්‍රමණය ඉන්නේ මේ රට ශක්තික රටක්. මේ රටේ නැති දෙයක් නැහැ. ඕන දායි දේශගුණයක් තියෙනවා. මුතු මැණික් ඇද්දල ඕන දෙයක් බලා වෙනවා. ඉතින් ඒ වගේ දේවල් තියෙන ඉන්න හැම රටක් නැත්නම් මේක පුංචි රට මේක අල්ලගෙන මොනවද කරන්නේ? මේක මේ වගේ විශාල රටවල් තියෙනවානේ. ඒ හැම තිස්සෙම ඊට පස්සේ ආව චෝල පාණ්ඩව කාලි කාලිංග මාගල මේ අපේ රට අල්ලගෙන ඒගොල්ලෝ හරි උත්සාහ කළා. සමහර ගොල්ලෝ අල්ලගෙන හිටියා. ඒ වගේම ඊට පස්සේ ආපු ඒ රජ අපේ පරම්පරාවන් රජවරු එක්කෙනෙක්වත් ඇවිල්ලා නිකන් හිටිය රජු. ඒ ඔගොල්ලෝ ඔක්කොම
යුද ශිල්පය ගැන සෑම දැනීමක් තිබේ. අසුන් පිට යාම, ඇතුන් පිට යාම, දුනු විදල් විදීම, කඩු සටන්, ඒ ඔක්කොම ගැන මනා නිපුණත්වයක් තිබේ. රජ හැම සිස්සෙම රජකම ඉස්සරහා තමයි යුද්ධයට ගියේ. රජුරෝ කියනවා නම් යුද්ධයට යන්න ඕන එක්කෙනෙක් බ්ලාස්ටි රජුරු වෙනු නැරෙන්න. ඕලා ආක්‍රමණ, සොලිය ආක්‍රමණ, කාලිංග මාග ආක්‍රමණ, ඒ ඔක්කොම ගියන් පස්සේ 1505 පෘතුගීසි ලංකාවට ආවා. ධර්මපරාක්‍රම බව රජුරන් කාලේ පෘතුගීසි ලංකාවට එනම ලොරස්සුගේ අල්මේරියා තුළ කට්ටියක් ඇවිල්ලා ඒගොල්ලොත් බැලුවා මේ රටේ ඒගොල්ලෝ දැනගෙන හිටියා කලින් මුස්ලිම් වෙළඳුන්ගේ මේක ඇවිල්ලා ස්වර්ණමය දිවයිනා මේකේ තියෙන රත්තරන් මිනි මැණික් ඔක සෑම දෙයක්ම තියෙනවා මේක අල්ලගන්න ඕනේ කියලා. එතකොට ඒ පෘතුගීසින් ඇවිල්ලා උපක්‍රමශීලීව මේ රට අල්ල මේගොල්ලෝ මූ ගිරි සමක් ප්‍රමාණික කියලා ඒක ඇඳලා ඇඳලා ලොකු විශාල ප්‍රමාණයක් අල්ලගෙන ඊට පස්සේ පෘතුගීසින් එළවන්න අපේ රටේ රජු හුඟක් උත්සාහ කළා. ඒක සාර්ථක වුණා. බොයිනක බහව මායා දුන්නේ පළවෙනි රාජසිංහ ඒ රජවරු සෑහෙන උත්සාහ කළ පෘතුගීසියන් පන්නන තත්ත්වයට මහව. පෘතුගීසියනුත් ඇවිල්ලා ලෝකෙ පුරාම සටන් කරන නැවෝලෙන් කියලා සටන් කරන ජාතිය. ඒගොල්ලන්ට කඩු ශිල්ප, දුනු ශිල්ප, තුවක්කු ඒවා කවුරුත් උගන්වන්න දෙන්නේ නැහැ. අතිදක්ෂ සටන්. මොකද ඒගොල්ලන්ගේ රස්සාව එක තමයි මංකොල්ල කෑම. ඒගොල්ලන් ඇවිල්ලා රටවල් රටවලට ගිහින් ඒ රටවල් වලින් මංකොල්ල කාලා ඒගොල්ලන්ට තියෙන දේවල් මේවා කරා. නමුත් අපේ රටේ මිනිස්සු ඒගොල්ලන්ට කවදාකවත් බය වුන්නේ නැහැ. ඒ පෘතුගීසි ජාතියටත් ඒගොල්ලන්ට සටන් කළා. ඒ වගේ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි කියන යුරෝප ජාති තුනම අවුරුදු 300ක් අපිත් එක්ක සටන් කරනවා. කිසිදාක අපිව අල්ලගන්න බැරි වෙන්නේ. ඒ ප්‍රබල ජාතීන් තුරටම යුරෝප අධිරාජ්‍යවල විහිදපු රටවල්. ඒගොල්ලන්ට අපිව අල්ලගන්න බැරි වෙනවා. අපි සම්පූර්ණ යටත් කරගන්න බැරි වෙනවා. අන්තිමට ඉංග්‍රීසි ජාතිය තමයි අපිව යටත් කරගන්නේ. ඉංග්‍රීසි ජාතියත් අපිව යටත් කරගන්නේ උදරට ගිවිසුමෙන් අපේට ඒගොල්ලන් අපි දුන්නා ඒකට නිකන් සටන අපි දුන්නා සටනක් නැතුව ඒගොල්ලන් අල්ලගත්තා. ඒගොල්ලෝ ඒ ගිවිසුමේ දින පුංගා කොන්දේසි කැඩුවා. කඩුවම 1818 කැරල්ල ආවා. 1818 කැරල්ලේදී කුරං අප්පුල ගොංගාලේ උගලන්ඩා ඒ වගේ අපේ ජාතික වීරව ඇල්ලේ පොළ නිලමේ වාගේ අපේට පොළ දිසාවේ ඒගොල්ලන් සටන් කළා. සටන් කළා මේ රටේ ස්වාධීනත්වයට සටන දුන්නා. ඒ සටනේ යනකොට අපිට මේ යටත් විජිත බාර මහලේකම්වරයා හරහා ඇරියා මේ රට අල්ල මේ රටේ මේක නැති කරන්න නම් අපේ කාරණා පහ ඉෂ්ට කරන්න ඕනේ කියලා. කාරණා පහ ඇවිල්ලා අපේ තියෙන ඌව වෙල්ලස්ස තමයි අපිට හැම වෙලාවෙම අපේ පෙරදිග දාන්න යගාරේ. හැම සටනකම ඌව වෙල්ලස්සේ තමයි අද වෙල්ලස්ස මොනරාගල ওই පැත්තෙන් තමයි අපිට කෑම දුන්නේ. කිසිදාක ඒ නවත්තන්න බැරුණා. මොකද ඒගොල්ලන් හෙව්ව කොහෙන්ද මේගොල්ලන්ට කෑම වෙන්නේ? මේගොල්ලෝ සටන් කරන්නේ කවුද මේ වගා කරන්නේ කියලා. එතකොට කිව්වා මෙන්න මෙහෙම තමයි කියලා. ඒගොල්ලෝ රොබර්ට් බවුන්ඩ්‍රි කියන නරිය තමයි මිනිහා තමයි කිව්වේ. එයාලා ජෙනරල් කෙනෙක්. එයා කිව්වා මේ රටේ අල්ලන්න නම් කාරණ පහක් ඉෂ්ට කරන්න ඕනේ. ඒකවලත් අල්ලන්න පුළුවන් කියලා. මොකද එකක් ඌව වෙල්ලස්සේ අවුරුදු 18ට වැඩි ඒගොල්ලෝ මරන්න ඕනේ. හරක් ටික මරන්න ඕනේ. වැව් ටික බැම්ම වල කඩන්න ඕනේ. පළදරන ගස් කොළන් ඔක්කොම කඩන්න ඕනේ. ගෙවල් ගිනි තියන්නේ. ඔය පහරන යට තියෙන බාර් ලේකම් හරිය ඉංගලන්දට ඇරියා. ඒගොල්ලන් ඕකේ ඒ අණව දුන්නා. මේ මහාර ඝාතනයක් කළා. තොට අපිට විසිරු යුද්ධ කරන්න කවුරුත් නැහැ. ඛණ්ඩනේ. ඒ ඝාතනයේ පස්සේ අපි ඒක තාමත් එළියවිල තියෙනවා එතන කටු ගෙදර. ඒ ඝාතනයේ පස්සේ තමයි අපි අපේ ජාතිය වැටුනේ. ඊට පස්සේ අර 2018 ආපු කැරල්ලත් ඒක එහෙමම මේ වුණා. ඊට පස්සේ අපේ සටන් ක්‍රම වුණත් ඒගොල්ලන් ඒ අර ඉතිසල සටන් ක්‍රමය අපේ සංස්කෘතිය නැති කරන්න ඕනේ. අපේ මේ සටන් ක්‍රමය සංස්කෘතිය නැති කළා. සංස්කෘතිය නැති කළා කියන්නේ මේ රටේ ඉවරයි. සංස්කෘතියක් කියන්නේ අපි ගරු කරනවානේ. අපි වැඩි හිටියට ගරු කරනවා. එතකොට අපි රාජ්‍ය නිලධාරීන්ට ගරු කරනවා. ඒ වගේ දීප සංස්කෘතිය නැති කරන්න ඕනේ. ඒවා ඒගොල්ලන් ගාන්ට අපේ උඩ රටින් රදල සමහර රදලි වල්ලගෙන මේ වැඩේ කළා. එතකොට අපිට ඒක අපේ මූණ දෙන්න බැරුණා. එතකොට අපි මිනිසුන්ගේ බේද බින්න කළා, පාවාදීන් කළා. එතකොට අපේ විකාම මේ වුණා. කවුරුත් හරියට දන්නේ අනුත්තර සංස්කෘතිය. උරුණක් අනුත් කරන සංස්කෘතිය. අඩවට ඇයිද කියලා කවුරුත් හරියට දන්නේ. සාමාන්‍ය මතය නම් මේ ද්‍රවිඩ ආක්‍රමණය නිසා තමයි මේ වැඩේ වුණේ කියලා. මොකද අපේ පාලන පද්ධතිය ඉඳලා නැත්නම් පස්සේ අපේ වාරි පද්ධති අපිට පාලනය කරන්න බැරි වුණා. එතන ආර්ථිකය බැස්සා. වෙළඳාම සේරම දකුණු ඉන්දියාවේ ප්‍රධාන රාජධානි වෙන්නේ අල්ලගත්තා. ඒ ජාත්‍යන්තර වේදිකාවේදීලා. ඒතොර වරාය වලට නැවටික තේරමා. දැන් මන්නාරම් මන්නාරමේ මාතෝට අපේ කැණිවලේ පැහැදිලෝ වෙනවා. දොළොස් දොසන් රසයන් සසස පස්සේ සම්පූර්ණ ඇනේ කිය. ඉතින් අපේ ආර්ථිකය දින වැටුණා. ඒ පල්ලවේම ගියා. ඊට පස්සේ තල් වෙලා ගියා මේ මැලේරියා රෝගේ පරිදිද සෑහෙන බර පොරල නැහැ. සැකයක් තියෙනවා. කොරෝනා රෝගය වෙනකොට මේ අර වාරි මේ පද්ධති පිළිවටනාම ඒ ජලාශවල වතුරු බෝ වෙලා මැලේරියා වුණ දැඩි ලෙස ව්‍යාප්ත වුණා කියලා මගේ විශ්වාසයක් තියෙනවා. ඔය දෙක තුනම සම්බන්ධ වෙලා තමයි අපේ සංස්කෘතිය මේ කරපණුනේ. අන්තිමේදී උඩරට මේ
කෝට්ටෙන් පස්සේ ප්‍රධාන රාජධානි කෝට්ටෙන් උඩ මේ උඩට තිබුණේ මේ නුවර තිබුණේ උපරාජ්‍ය මේ කෝට්ට වෙන පස්සේ පුරුදුසින් අල්ලගත්තා පස්සේ තනිකර දැන් මහනුවර තමයි මේ කොහොම හරි මේ පත්වන් ගිය අපේ සිංහ පෞද සිංහල සංස්කෘතිය තනික සම්පූර්ණ දෙමොම ඒ කියන්නේ යුරෝපීය සිංහල සම්පූර්ණ දෙමොම වෙලා අපි යටත් කරගත්තා පුරුදුසින් ඕලඟ මේ මේ බ්‍රිතාන්‍ය ඒ සංස්කෘතිය යටත් වෙලා संस्कृति में हिटी आना मत हिटे लोके तीन तारे मूर्ण दिन है वासनाट अभी है संबंध प्रबल साक्षी එතකොට ඒ 1600 ගණන් වල එදා ඉඳලා මේ පෙරහැර වලට ඕක ආවා. ඒ කියන්නේ අපි සටන් ක්‍රමෙ නැති වෙනකොට පෙරහැර වලට ඒක අපේ දේශයේ දේගොල්ලන් අරගත්තා. ඒ වගේ අපි සටන් ක්‍රමෙ එහෙම දිගටම විකාර නැති වෙන්න දුන්නේ නැහැ. මේක ශේෂ වෙලා සමහරවල් හොඳ ඒවා තිබිච්ච ඒවා අඩු වෙන්න පුළුවන්. දුනු විදල් වල විදීමේ දක්ෂතාවල් තිබුණා. අසුන් පිට යෑම, ඇතුන් පිට යෑම. එතකොට තනි මුහුර, යගදාව, අංකිරිච්චිය हरियट दुनिया सीमा वाले दुनिया मरण
උඩ ඉඳලා ගල් පෙරලා තිබුණා ඇඟට. අනිත් එක දුනු විදිහින් හොඳට දුනු ශිල්පේ ලංකාවේ තිබුණා සෑහෙන්න. ඒ දුනු ශිල්පේ වගේදී අපිට තිබුණේ නැහැ මේ දැන් වගේ තුවක් වරන් තිබුණේ නැහැ. එදා තිබුණේ ඒ වගේ දේවල්. මේ දුනු ශිල්පය අරමේ ඔයගොල්ලෝ මොකද අරමු විදිහට ඒගොල්ලෝ පාවිච්චි කරා. ලංකාවේ තියෙන ගුරුකුල දෙකයි සුදුටියයි මරුවල්ය ගුරුකුල දෙකක්. ඇත්ත පරම්පරා දෙකක් නෙමෙයි. ගුරුකුල දෙක ඇති උනේ දක්ෂය තෝරන කියලා කියන්නේ දැන් මම කට්ටියක් හරි ගස්සනවා දැන් අතුල මහත්තයා එක කට්ටියක් හරි ගස්සනවා. එතකොට අපි දෙන්නගේ දක්ෂය කවුද කියලා බලන්න රජුන් හරි ආසයි. ඒගොල්ලන් තමයි නිඳ ගන්න ලැබෙන්නේ ඒගොල්ලන් තමයි ගම්මාන වෙන ඒ පැත්තේ ඒ පාලනේ දින්නේ ඒගොල්ලන්ට. අන්න එහෙම දෙයක් තියෙනවා ඒක. අද ඒක ප්‍රසිද්ධ සටන් සහ වෛද්‍ය පරම්පරාව ඉස්සර
රජතුමාගේ රජතුමාගේ අංගම්පොර ශාලාවේ කියන්නේ ඒකට කියන්නේ කුමාරී ලංගම් මඩුව. කුමාරී ලංගම් මඩුවේ සෙල්ලම් කරන්න අවශ්‍ය තිබුණේ රාජකුමාරවරුන්ටත් රාජකීය වෛද්‍යවරයාගේ කට්ටියටත් පමණයි කුමාරී ලංගම් මඩුවේ සෙල්ලම් කරන්න අවශ්‍ය තිබුණේ. සිය ගොඩක්ම මුල්තැන දුන්නේ වෛද්‍ය විද්‍යාවට වෛද්‍ය විද්‍යාව ගොඩක් රටවල ප්‍රසිද්ධයි දොස්තර මුදලිහම වර්ණසූරිය කියලා විශේෂයෙන් ඇමරිකාවේ ඔවුන් ප්‍රසිද්ධයි ඇමරිකාවේ සුප්‍රසිද්ධ නළුවෙක් වෙච්ච ස්ටීවන් සීගල්ගේ පෞද්ගලික වෛද්‍යවරයෙක් විදිහට කටයුතු කරලා තියෙනවා සිය හොලිවුඩ් වල දැන් නම් සිය ජීවිතුන් අතර නෑ ඉතින් සියගේ කොහොම කැමැත්තක් තිබුණා මේ සහතන් ශාස්ත්‍රය දැන් නැවතත් එළියට ඇවිල්ලා මේ තත්ත්වයට පත් වෙන එක ගැන අර දළුවස් නාමාරය තමයි මේක අංගම් කියන වචනේවත් එළියට ආව ඇත්ත වශයෙන්ම ජයන්තන්ත්‍රි මහත්තයාට ස්තුතියන්ත උනේ වෙන්න වෙන්න ඕනේ මේ නම මේට ආවයන් පස්සේ ඊට පස්සේ තමයි ටික ටික මිනිස්සු ඇත්තල වඩන්න පටන් ගත්තේ දැන් හැමෝම මේ නම අරගෙන ඉතින් ඒක ඇති වරදක් නෑ पारंपरिक पारंपरिक सटंकमें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 टंकमे
මේක හුඟක් වටිනවයි කියන එක අපේ ජාතික අපේ ජාතික උරුමයක් වශයෙන් තමයි අපි සලකන්නේ අංගම්පර කියන්නේ. අපි අන්දා සටන් ක්‍රමයේ මූලික වශයෙන් අපි කොටස් තුනකට බෙදෙනවා. මායාංගම්, ඉලංගම්, අංගම් කියලා. මායාංග මායාංගම් ඇවිල්ලා යంత్ర මන්ත්‍ර වලින් කරන දේවල් අපේ රජ කාලේ ඉඳලා තිබිලා තියෙනවා. එතකොට ඉලංගම් ඇවිල්ලා වාදනයේ බෙර වාදනයේ නැටුම් ගැයුම් කඩු ශිල්පයත් එකටයි දුනා. අංගම් කියන්නේ මල්ලව අතින් පයින් කරන දේවල් තමයි අංගම් කියන්නේ. එතකොට අංගම් එක අයිත් කැඩෙනවා අටකට අංගම් ඉලංගම් කියන එක කැඩෙනවා අයිත් අටකට දු පැනුම් පිනුම් අසුන් පිට යෑම දනු ශිල්පය අසුන් යෑම කඩු ශිල්පය කණි මුහුර මුහුරු දෙක යගදාව ඒ වගේ අටකට කැඩෙනවා එතකොට ඒ ශිල්පයන් වලට නිපුණ අය වෙන වෙනම හිටියි අර ආසියා බිරුඩ යන ඒගොල්ලෝ බාබලම් උදාව ගියේ නැහැ. ඒගොල්ලන් ආසියා බිරුඩ කියලා තමයි සඳහන් කළේ. දුමු විදනේ ඒගොල්ලෝ ඒගොල්ලෝ පස්සේ ඉඳලා දුමු විදාල විත්තර. ඒ වගේ එක එක කොටස් වලට කැඩිලා ඒගොල්ලෝ අරන් ආවා. ඉතින් අපි ඔක ඉනි ඉස්සහට ගෙන ආවේ කොහමද? අපේ දෙමපියොන්වත් අපිට ඉනි මහල් නෙමෙන්නේ කියන්නේ. ගෙවල් ඇතුලේ මේ පින්න කැල කැලවල් ඇතුලේ එහෙමයි කියන්නේ. ඉතින් අපි එහෙම රකගෙන ආවේ අනිත් එක තමයි මේක ගෙනියන්න ඕන නිසා කලාව දැන් මොකද 18 වර්ගයක් අයිති කියලා නැටුම් කලාවට එකතු කළා මේක නැටුම් කලාව දැන් අපි මම පෙන්නනවා නේ සාමාන්‍ය දැන් නැටුම් කලාවේ නැටුම් මෙහෙම කරලා පෙන්නනවා කොහටද පෙන්නන්නේ කියලා හෙවොත් දන්නේ නැහැ මෙහෙම කරලා පෙන්නුව කොහටද කියලා පෙන්නන්නේ කියලා නැටුම් කලාවේ නම් අපි දන්නා ගම් ප්‍රකාර මේ ඉන්නේ මේකටයි මේකයි ඉන්නේ මේකටයි කියලා අපි දන්නා නිලයි කොහොමද කියලා හැමෝම දන්නේ අපේ තියෙන මූලික වැයම් තමයි දණ්ඩේ පෙනීම දණ්ඩේ පෙනීම කියන්නේ ඒක අපි දණ්ඩ ලීයක් අරගෙන ඒ කුඩින් පයින්න ඕනේ. දැන් අපි ඒක සාමාන්‍ය කරන පළල ඊට පස්සේ ඒක දීර්ඝ දියුණු කරන්න ඕනේ. දැන් අපි ගුරුරුම් ඉගෙනගෙන තියෙන පොලේ වලක්කාර වලේ ඉඳලා උඩට පයින්නවා. ඒක ඉන්නේ ඉන්න වල හාරන. එතකොට වල සමහරට තමන්ගේ ප්‍රමාණයට එක ජඹුර වෙන්න පුළුවන්. එතකොට හුඟක් උඩ පයින්නවා. ඒක ඒක එකක්. එතකොට දඬු ඇදීම. එතකොට දඬු කඩේ ගැසීම කියන මේ පාදවල ශක්තිමත් කරන්න කරන එක දඬු කඩේ ගැසීම. එතකොට බරයි සෙලීම කියලා පිටිපස්සෙන් අත් දෙක තියලා අත් දෙක ඒක අත් දෙකේ ශක්තියට කරන දෙයක් අත් දෙකෙන් පුළුවන් තරම් බර අරගෙන කරනවා. ඒකට අපි නොකරපු ව්‍යායාම් තියෙනවා අත් පොළවේ ගැසලා අත් ශක්තිමත් කිරීම, ගස් වලට ගාලා අත් ශක්තිමත් කිරීම. ඒ වගේම කකුල් වලින් මේ ඔක්කොම ශක්තිමත් කිරීම. මේ වගේ මේ අංග පොරට ආවේනික වෙන ව්‍යායාම් තියෙනවා. संपर्क
අනේකයි බේරන එක තමයි දෙකෙන්ම තියෙන්නේ. මේ අදිය ඒ විදිහට තියලා දැන් අත්තවද අපි දෙන්නෙක් එක්ක කරන්න ඕනේ මේක. උතන ඉවරත් දෙන්නෙක් එක්ක කරනකොට බොහොම රාශියට තියෙනවා. ඉතින් ඒක තමයි ඔය සටන් ක්‍රම වලට අපිට වෙන විශාලම දේ. දැන් ඔය අනිත් දෙල්ලන් පත් දෙල්ලන් කියන ඒවා පොඩු දෙල්ලන් ඔක්කොම මේක තමයි බේසික් එක. අඩිමාරුවත් සමග තියෙන අපේ පහර වැලකීම සහ පහර දිහිම මුස්ටි අපි කියන්නේ දික්කුතිය කියලා. දික්කුතිය අපි මේ අපේ දික්කුටි පහරක් දෙනවා මේ වම් අතින් මේ පහර වලකන ගමන් අපේ උඩ කැපිල සහ යට කැපිල කියන ප්‍රධාන පහරවල වැලකීම දෙක අපේ ප්‍රධාන වශයෙන් පහරවල් 10ක් තියෙනවා. දික්කුතිය මේ වැලමිට චොල්ලේ පහර, එතකොට අත් දණ්ඩ පහර, එතකොට කණේ පහර, එතකොට අත් දෙකෙන් එකතුරක ගසන පහර, පයින් ගසන පාර. අපි පාරවල් උගක් අපි පය පාරවල් එකක්වත් අපි ඉන්නට වඩා උස්සන්නේ. අපි වරුදු වෙන කකුල උස්සලා නමුත් අපි හැමතිස්සෙම ඉන්නේ පහළට තමයි කකුලෙන් ගහන්න පුරුදු වෙන්නේ. සටනක උනම් අවශ්‍යතාවයක් වුණොත් උඩේ ඒක උස්සන්නේ. උඩට උස්සට ගන්න නමුත් අපි කරන්නේ අර ගන්න තමයි පුරුදු වෙන්නේ. ඒක වලට උඩට පුරුදු වෙනවා. නමුත් අපි ශිල්පයේ තියෙන්නේ පයින් ගන්න පාර පහකින්. මේ බුරිය මට්ටමට ගහන්න කියලා තමයි තියෙන්නේ. විශේෂත්වයෙන් කියන්නේ අංගම් පුරවල අපි සටන කිරීමක් නැහැ. සටන් කිරීමක් කියන්නේ අංගම් පුර ඇවිල්ලා කවුරුත් පාරක් ගහනකොට පාරක් නික වේ මේ මගහැලා තව පාරක් ගහලා ආයිත් එයා එහෙම එකක් එහෙම නෙමෙයි අපේ මේ අපේ න්‍යාය. අංගම් පුර කියන්නේ එයාගේ අත ඇල්ලුවා නම් අත කඩන්න ඕනේ. කකුල ඇල්ලුවා නම් කකුල කඩන්න ඕනේ. බෙල්ල ඇල්ලුවා නම් බෙල්ල පෙරකන්න ඕනේ. අපි යුද්ධ කාලේ එහෙමයි තිබුණේ. ඒක ඇල්ලලා එයා ගහන කරලා මෙයා ගහලා එහෙම නැහැ යුද්ධ කරන්න බෑ එහෙම. අතට දැන් මොකද කඩු සටනක් යද්දී කඩුවෙකු විසුණා. කඩුව කැඩුනා. එතකොට එයා නිකම්ම පොටන් දෙලා අරගෙන නිකන් ඉන්නේ නැහැ නේ. එයා අනේ අක්න කඩුවෙන් ගහවට ඒර මොකක් හරි අල්ලලා එයා මේව කරන්න ඕන. ඉතින් ඒ වගේ කඩු පහක් හයක් ගිනිය ගහගෙන යන්නෙත් නැහැ නේ. එක කඩුවේ කවුරු හරි අයියන්නේ. ඉතින් ඒ වගේ අර ගැට කූට්ටු ඒ අඩිමාරුව ඒවා තිබුණා. ඒවා ඉතින් සාර්ථකව ඒ කාලේ තිබුණේ. අදටත් ඉතින් ඒවා නම් සාර්ථකව අපි ගාවත් තියෙනවා. මේ වගේ මේ මතකලා යමු මෙතනින් තමයි පාරක්. ඉවර කිසිලෙක. ආ මෙතනින් ගහතුව අනිත් අත එනවනම් අනිත් අතින් මෙතනින් මේක තැළුවම මේකට ගැහුවා පයින් පාරක්. මෙහෙමයි අපේ අය විද්‍යට යනකොට දැන් අතුරත් එහෙමයි ආගෙන ආයුධ අතර ගන්න අපි ඇහැත්තිලා තියෙන්නේ දැන් පෙරහැරකට සෙල්ලම් කරනකොට නම් අපි අය ආයුධ අරගෙන යනවා දැන් පලි කඩුව එම ඔක්කොම උස්සගෙන යනවා මොකද පෙරහැර නැටුමක් වගේ ඉන්නේ කරන්නේ නමුත් නැටුම අනිත් පැත්තට බැලුවා මිනිමෙරිලා තියෙන්නේ ඒක පෙන්වන්නේ දැන් අපි උනත් අපි සම්දර්ශනයට ගියම් සම්දර්ශනය කරනවා එක පැත්ත නුත් ඒක අනිත් පැත්ත පෙන්වන්නේ ඒක කියන්නේ දැන් මම හිතා ලෝකේ අනිත් රටවල ඇති සමරකලා මම නැහැ කියලා කියන්නේ පෙරහැරට සෙල්ලම් කරන ක්‍රමය වෙනයි ගහගන්න ක්‍රමය වෙනයි දෙකක් තියෙනවා දැන් මේ මිනිහෙකුට පාරක් නිල පාරක් ගැහුවට පස්සේ අපි යන්නේ නැහැ කවදාකවත් දිනේ ගැහුවා මෙහෙම අහවල් දෙන්න ගැහුවා කියලා කියලා බෙදගම් කරන්න අපි යන්නේ නැහැ අපේ සිතත් තමයි ගැහුවා නම් අපි යනවා එතන යන්න නයා වගේ සත්‍යෙත් තමයි මේ අංගම් ප්‍රකාරය කියලා කියන එක මොකද හේතුව කියනවා ගහලා එහෙම නිකන් වැඩ වරද්ද ගන්න එපා කියලා සමාදානෙන් ඕන දෙයක් කරගන්න පුළුවන් ගහගෙන කතා කරන මිනිහෙකුත් මේ අංගම් ප්‍රකාර බොහොම නිවිල්ලේ ඉන්නේ 100ක් ගුටි කාලා පාරවල 100ක් කන්න එක පාරක් ඇඟින් එකෙන් එන ගන්න හම්බුනොත් ඇති ප්‍රමාණයක් ඒ වගේ ප්‍රමාණයක් නිලයට එගුණොත් තමයි ඒක නිලේ වැඩ කරන්නේ සමහරට ඒක ඒ වෙලාවේ නෙමෙයි ප්‍රතික්‍රියාව වෙන්නේ ටික කාලයක් ගියා ගන්න සුමානකින් දෙකකින් ගන්න මාසිකකට අවුරුද්දකින් ඒ වගේ කාලයක් ඇතුළතදී බරු නිලයකට යන්නුත් ඒ නිලයේ හේතන ලේ ගමන් කිරීම අනුව ඒක ක්‍රියාත්මක වෙනවා
බිම ගහන නිකන් කරකෝන ආයුධයක් නෙමෙයි මේක ඇඟවට යන්නුන මේක යන්නේ සාමාන්‍ය සැහෙන සෙනගක් මැද තමයි මේ කරකවන්නේ මේක කඩුවටත් වැඩිය දරුණු මේක කියන්නේ පෙතලි කඩුව කියලා සමහරකය කියන්න පුළුවන් සමහරකය කියනවා මේක වේල ආයුධය කියලා කියන්නේ වෙලෙන ඇඟේ වෙලෙන ආයුධය වාණිම තනිකරක වාණිම ආයුධයක් මේක ඒක නිසා වෙලෙන ආයුධය කියලා කියනවා මේකට අනිත් පැත්තෙන් කියනවා මේක පටිකුට්ටම කියලා කියනවා පටිකුට් නමුත් මේක බොහොම දරුණුම සෙල්ලමක් තියෙන්නේ මේකේ ඒක ඇඟවටේ යනවා මේක පැරණි කාලේ නම් ඉතින් රජ කාලේ මේ පාවිච්චි කළේ වැඩිහට සටන්ටම තමයි
දාසෝද හැටේ මම ඉගෙන ගන්න ගියාම මේ වැද්ද ගාන කෝටි ජූලිස් පෙරේරා වැද මහත්තයා කියලා හිටියා බොහොම මේ අපි වැද මහත්තයා කියලා යට හංගන ජූලිස් පෙරේරා මහත්තයා මේ වැද මහත්තයා කියලා කියන්නේ මේ ශාස්ත්‍රයේ වැද මහත්තයා නැතු වැදකම මේ ශාස්ත්‍රයේ ඉච්චරට මේ දුර ශාස්ත්‍රයේ ඉගෙනගෙන තියෙනවා යා අපේ මට සතියකට ඉස්සර තමයි මම යාලකට ගිහලා තිබුණේ එතින් දෙන්න මීට් වුණා प्रधान අපේ හිතේ අර ඊර්ෂාව කුඩු කේඩුකම නැතිකම මට ඊර්ෂා ගන්න මට එතන දෙන්න බෑනේ. මම යාට කියලා ගෙන ගන්න ආවොත් කෙලින්ම යාට කියලා මම මෙහෙම ගියා ඔන්න මේක දෙන්නත් ඒ කරුමු කියලා දෙන්නට මෙහෙන්න ප්‍රැක්ටිස් කරනවා. මම කරන්නේ අපි නිතර. තාමත් එහෙමයි. තාම මම මේ විදිහට කරගෙන යනවා. මගේ දරුවත් එක නොකරන දේවල් මම යත්තේ කතා බස් කරලා කරන වෙලාවල් තියෙනවා. මේ පාර දෙක මෙතෙන් අල්ලන්න නැතු මේ පාර මම පරිට විසහට තියලා මේ ගාන. හරි. මේ කවුරු කන්නේ පාර मैं हंगाम पटांगाते मगे पुताट और हेत तुले मम हेत पहे वगैत मैं पटांगाते हंगाम हरिगस इटिस हंगाम तिमला इटिस तिमला इटिस मग पोट हरिगर तिमला इट पास मेके सामान्य बाबा देखा मारून दिखाई बाबा देखा कट वे पालला है पोटी के तीन पुर्ती बरती वटे ඒකේ ඉන්න ඒ වටේ ඉඳගෙන තමයි ගැට මම ඉති කියලා ගන්න ගැට පුහුතු කියලා බලන්න බැහැලා අනිත් ඒවාට එලිසෙල් නම් කරනවා මෙලම මොකටද මිදුල කඩ ගැසලා තුන ඒකේ ඇතුල බොම් මැටි ගාලා ඒකට ඕන දෙයක් ව්‍යායාම අනු දෙයක් කරන්න පුළුවන් ඒක තමයි අපි කරන්නේ පත්‍රේ මිනිහම කරන්න ඒ අලන් නිකන් මට මේක ගෙනියන්න ඕන මට මේක උගන්වන්න ඕන නැති වෙයි කියන බයට තමයි මම මේ හැමතැනින්ම පිටරටින් එන අය නිකන් ගෙනහල්ලා ඒගොල්ලන්ට කියලා දෙනවා විශ්වවිද්‍යාලයක ඉන්න සමරක්ලාවට ගෙදරට ගෙනෙන අය ඉන්නවා ඒක සැහැණිය නම් මෙතන ඉගෙන ගන්න පොත්පත් දීලා සැහැණිය සැහැණ උපදෙස් දෙනවා මම මේක මෙහෙමයි කියලා එතකොට මගලන් හොක්ක දේවල් මම ලියාපු දේවල් කියනවා මම මේක පිටරට දෙන්න සිද්ධ කළේ මොකද හේතුව ප්‍රධාන හේතුව අපේ ලංකාවේ ලංකාවට අපේට පිට රටවල් කියන්නේ කොච්චර ලෝකේ තියෙන රටවල් ඒ රටවල් හැම එකෙම දේවල් මේක ඇතුලේ තියෙනවා විල. ඔක්කොම ඇවිල්ලා කුණු කරත් වගේ දැන් අර යකඩ ගෙනත් දානවා වගේ තමයි මේ පරණ දේවල් ඔක්කොම ගෙන කිසිම තේරුමක් නැහැ ඒවලට. මම ඕනතරම් කියනවා ඕනතරම්ක මම විවාහ දෙන්න කැමති. මම කියනවා මම කියන්නේ මේකනම් මට අහනකොටම ටික අමනාපත් වෙනවා හිතත් ටික කේන්ති යනවා. මම තීරණ කළා ලංකාවේ තියෙනවා මෙහෙම කලාව ලෝකෙම මේක පතුරවන්න ඕන කියලා. धर्म लोके तीन से लंगे धर्म से लंका मम की जर्मन जाती है बाल जर्मन जाति की सक मम हालती है मेहन सिंह मुकदमे शास्त्री से याकि मम मे रटे मम सटंकार සටන් කරුවේ මාෂල් ආටිස් කෙනෙක් මම කැමති මෙහෙම දෙයක් ඉගෙන ගන්න මා එතකොට මට දැනෙච්ච දේ තමයි මට ඒකට උත්තරයක් දෙන්න බෑ මොකද මේක අපි ගොඩාක් මේ බැඳීම් වලින් පොරොන්දු වලින් අපි බැඳිලා ඉන්නේ මේක ඒනකොට අපි කව ඒ වෙනකොටත් අපි කොහොමඩවත් මේක විදේශ කෙට්ටු ගන්නන්න කිසිම හිතේ තිබුණෙම නෑ මොනවත් මම ඒක ගුරුමගේ ගුරුනාංශයෙන් අහලා සියගෙන් අහලා සිය දෙන්නගේ කැමැත්ත පිට තමයි ඉති කිව්වේ එන්න ඔයා ලංකාවට අපි උගන්වන්නම් කියලා.
මම මේ ජර්මන් ජාතිකයන් වරණ පටන් ගත්තේ මොකද මේ ලංකාවේ මිනිස්සු ලංකාවේ දේ අගයක් නැහැ. දැන් අපි බලමු නිකන් කතා කරලා නිකන් අහලා බලමු ලංකාවේ මඤ්ඤෝ කැලේ අභ්‍යසත් එක රටාලේ කියලා කියන. රට පොර ලුකුයි ලංකාවේ ගොම්බෙට්ට ලුකු නැහැ. මට ඕනේ ලංකාවේ මේක ලංකාවේ මිනිස්සු මගේ අගේ නැත්තම් ලෝකේ අනිත් මිනිස්සු මේක අගේ පෙන්නන්න. එතකොට තමයි ලංකාවේ මිනිස්සු ඇස් ඇරෙන්නේ. I mean, I was interested in martial arts since I was a young boy. I think 13 years old, I get some experience in kung fu. I started karate and taekwondo and such things of martial arts. But I wasn't happy with that because it was another way of martial arts. It was not that what I feel that it's my way. It's another way. A good way is true, but not my way. After this Taekwondo, I learned Esdo. It was a European self-defense organization. I did it for a few years. And in this martial art, I learned to fight in a ring. Yeah, I was in championships, for example, and I got second place on the European championship. Maybe I was really happy about that. And I was a little bit, as I say, fixed on. Yeah? I would like to learn to fight. Yeah. I was at the beginning of the 20s and I would like to fight, and that was what I wanted. I searched something others and searched in martial art with another access to myself, because it was a way of life. As I said, I feel there must be something, there must be some martial arts in the world that have all these things inside, the physical way and the spiritual way, try to get access to myself through yoga, meditation, and pranayama things. And that was an interesting experience for me, because that was something that I feel there is something inside that I can use. And then in 2004, I found an article in the internet. It was an article from the Living Heritage Network in Sri Lanka, and there was Guru Karunapala and Guru Vikrama Singha was a picture, and a little text, not much, a little text about Angam Poran. Oh, what is that? Angam Poran, never heard before. Yeah? And I tried to find more about this martial art, Angam Poran, because what is that? No, nothing, in internet you found nothing, only this one article. And it comes from Sri Lanka, that I know. Yeah? A short break, and after, say, 4 years of seeking, I was in the Elakiri forum in Sri Lanka, and I tried to find who knows Angapura, and I try all this stuff to get more information about Angapura. And funny thing, someone told me, ask this guy, he knows about it. Yeah, okay, I asked this guy, and this guy told me, ask this guy, he knows more about it. Yeah? And I asked this guy, like ping pong or billiard, yeah? And this guy then asked Chanaka 001, yeah? Ask Piyobal, he is senior student from Karunapala, boss, stop. And that was the point where that was the point, I must meet this guy. I only said, I'm interested in Angam Poran, and how can I get more information? And Piyobal told me, no problem, a Sunday class, come to us and show. I said, yo, okay, thank you. But the problem is, I'm 9,500 kilometers far from here. And he asked, what? From where are you? And I told, from Germany. I'm a German guy and would like to learn Angam Poran. And he was amazed, because a German guy would like to learn Angam Poran in Sri Lanka. And that was, oh, what is that? What's happening? Yeah? And we got in a relation, and we are good friends in the meanwhile, and have a lot of contact over internet, nearly daily contact over the internet, and he gave me some information about Angam, and his ping pong girl goes over years. Yeah? And one point of time, he come over to Sri Lanka and meet Guru at Guru's place. And I go, whoa, that's great, I will do it. And I did. I know nothing, and I buy a ticket and fly to Sri Lanka and meet Piyobal at the airport, and goes to his home, and the same day, 2 hours later, we was here at the Maduba and start my lessons. Starts with meditation and with this ritual, with the enlightened lamps and so on. It was really amazing. It was
that must be that what I want, what I searched over the years. And it wasn't really, and is it still. And that's the way I found Angampora. But one point I forgot, in 2004, as I saw this article, I looked at his face from Guru Karuna Pala and said, this is my guru, I will learn from this man. Some students before that, we did some mixed martial art things, but they asked me, if we go, we want to learn it. You're our trainer and we trust you, and if you find this, we must do that, and we will do that. Yeah, they trust me. And the magic point, I say, was that the people in Sri Lanka also trust me, and this trust relationship was the reason why I can do this. After my trip to Sri Lanka, and I started in September 2009, with I think 6 students. Now we are 12 students, and it's been growing, and they are also addicted to Angampora like me. I learned basic things about Angampora, but important things, and these things you have to learn over a longer period, so that because normally you have to learn 10 or 15 years to get some knowledge, deeper knowledge to do it alone, to do it as a trainer, but they guide me to learn first, they guide me to give some easy things, but they have to do it perfect. Yeah. And that's a hard way. And these basic things that I learned here as a program for more years, that is a pressure fill in. Yeah. And I give these things to my students, and they have to learn it over these years. You can use these new media to practice over a distance from 9,500 kilometers. Yes. If I find it's good, I send it to Sri Lanka, and then they check it, and if they say yes, it's good, and it's then it's really good. But if not, then they have some corrections. Look at this, look at the feet, look at the hands, look at this. And so that's the way of teaching over this long distance. Yeah? And that's a way that's practical. We find out that we can do it like this, but I must be here also, sure, to go forward in my way of Angam, my form, my personal way of Angam, and I'm steps before maybe, and from that what I learned here, I give in shorter portions these things to my students, so that they can follow this way. That's how we practice, and that's a way how we can secure the quality over this long distance. අපි මේක මොකද කියලා කරන්න කාටත් තියෙන කොහොම ගත්තාය මෙතන දෙන උගත් ලබයි එනවා මේ වෛද්‍යවරු බටහිර වෛද්‍යවරු ඒ උපාධාර ළමයි තරුණ ළමයි මොඩියෝ නෙමෙයි මුදල බුද්ධියත් වෙන කල්පනා කරලා බලන්න පුළුවන් අද මේක කරගෙන යනවා අපි තවත් අනිත් අයටත් ඕනේ මේක ඉදිරියට ගෙනියන්න ශාස්ත්‍ර ආරක්ෂා කරගන්න මේ පැරණි මේක කොහොම කොහරි මේක ආරක්ෂා කරගෙන ආපු ඉඳන් නේද අපිට මේ ශාස්ත්‍රය තියෙන්නේ නැත්තම් මේක මේ වෙනකොට ඉවර කරලා තියෙන දැන් මෙතෙන්දී මේ කවුරු බටේරා හරි චීනා හරි මොකට හරි අන් සංස්කෘතික දේක් මේ යටත් වෙලා
පහල් වෙලා ඒ සම්බන්ධන කරලා යනවා නම් මුලක් නැති ගහක් වගේ. ඔක පෙරලෙනයි ඒ අලුතෙන් යන මේ කියන්නේ සම්බන්ධනේ වැඩක් නැහැ. පෙරලෙන එක පෙරලෙන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මුල කියන්නේ අපේ සංස්කෘතිය, අපේ අතීතය. අපේ සංස්කෘතිය කියන්නේ අපේ අතීතය. ඒ මුල මුදුන් මුල තියෙන්න ඕනේ. නැත්තම් කිසි මොන සමාජයක්වත් හරියන්නේ නැහැ. ඒ මුදුන් මුල අපේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ ආත්ම ගෞරවයක් තියෙන්න ඕනේ. ප්‍රාතික සංස්කෘතියක ජාතික ආත්ම ගෞරවය කියන්නේ තමුන්ගේ තම කවුද කියන එකද අනුරාගම තමුන්ගේ අතීතය ගැන දැක්කේ නෝ නැහැ ආත්ම ගෞරවය කියන්නේ දැන් කොහෙන්ද ඉතිපිලා කොලයක් වගේ